අපි අප්ග්‍රේඩ් ගැන කතා කරනවා. මේ වගේ වෙලාවක කෙනෙක්ට හිතෙන්න පුළුවන් කලින් හිටපු ඕන කෙනෙක් ඕනම වාහනයක කලින් හිටපු කෙනෙක් 92 octane petrol එක පාවිච්චි කරන තියෙන වෙලාවක අපි වාහනයට දෙන වැඩි ආදරයට 95 octane එකට මාරු වෙන්න ඉඩකඩක් තියෙනවා සමහර වෙලාවට. ඉතින් ඒ වගේ වෙලාවක අපිට කැමති විදිහට 92 octane petrol ද අපි පාවිච්චි කරන්නේ 95 octane petrol ද පාවිච්චි කරන්නේ කියලා අපිට තීරණය කරන්න පුළුවන්ද? එහෙම බැරි නම් මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියනවද පදනමක් තියනවද මොන පෙට්‍රල් එකද පාවිච්චි කරන්නේ කියලා වාහනයකට. හොඳ ප්‍රශ්නයක් මෙහෙමයි. වාහනයකට අපි මොඩිෆිකේෂන් එක ඊට පස්සෙමු. වාහනයක මේ ගහන්න ඕන පෙට්‍රල් වල ඔක්ටේන් වැලියු එක කියන එක වැදගත් කාරණාවක්. දැන් පෙට්‍රල් ෂෙඩ් එකට ගිහම පෙට්‍රල් ගහන විවිධ ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ෂෙඩ් එකේ තියෙනවා. එකක් තමයි ඉතින් 92 තියෙනවා. සමහර 93 තියෙනවා. සමහර 95 පෙට්‍රල් තියෙනවා. හැබැයි ඔයත් එක්ක බැඳිච්ච තව කාරණාවක් තියෙනවා සමීර. ඒක ගොඩක් අය මේ සලකන්නේ නැහැ. එකක් තමයි මේ යුරෝ 4 කියලා එකකුත් තියෙනවානේ. ඔව්. සමහර ඒවා තියෙනවා යුරෝ 393 කියලා තියෙනවා. යුරෝ 495 එහෙම කියලා ගහලා තියෙනවානේ. ඔව්. පෙට්‍රල් වල ඔක්ටේන් වැලියු එක කියන්නේ එකක්. යුරෝ වැලියු එක කියන්නේ තව එකක්. ඔව්. එතකොට යුරෝ වැලියු එක කියන්නේ රටේ පවතින පාරිසරික නීතිය සහ භාවිතා කරන වාහනවල තියෙන පාරිසරික ප්‍රමිතිය කියන එක අන්තර්ජාතික ප්‍රමිතියක්. ඔව්. එතකොට අපේ රටේ යුරෝ 4 රටක් කියලා සලකනවා නම් අපේ රටේ තියෙන වාහන යුරෝ 4 හෝ ඊට වැඩි මට්ටමක වාහන පවතින්න අවශ්‍යයි. ඒත් අපේ රටේ තියෙන පෙට්‍රලුත් 92 වේවා 93 වේවා 95 වේවා නැත්නම් 80 ඔක්ටේන් වේවා යුරෝ 4 කියන මට්ටමේ ප්‍රමිතිගත මට්ටමේ තියෙන්න ඕන. ඔක්ටේන් වැලියු එක කියලා කියන්නේ එන්ජිම හා බැඳිච්ච දෙයක්. ඒක එන්ජිමේ තියෙන සම්පීඩන අනුපාතයත් එක්ක තීරණය වෙන දෙයක්. උදාහරණයක් විදිහට කියනවා නම් ඔක්ටේන් වැලියු එක වැඩි වෙනකොට පෙට්‍රල් දහණයට දක්වන ප්‍රතිරෝධීතාවය වැඩි වෙනවා. සරලව තේරෙන භාෂාවෙන් කියනවා නම් 90 ඔක්ටේන් වලට වඩා 95 ඔක්ටේන් පත්තු වෙන්න පරක්කුයි. ඒ කියන්නේ එන්ජිම ඇතුලේ. ඒතර එන්ජිමක අපි කතා කරන සමින සම්පීඩන අනුපාතය කියලා එකක්. සම්පීඩන අනුපාතය කියන්නේ පත්තු වෙන්න පරක්කු වෙනවා. පරක්කුයි. මම ඒක පැහැදිලි කරන්න මෙහෙම. දැන් සම්පීඩන අනුපාතය කියලා එකක් තියෙනවා එන්ජිමක. එන්ජිමක සම්පූර්ණ සිලින්ඩරය ගත්තාම සමින කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ස්ටෙප් වොලියුම් එක. ඒ කියන්නේ පිස්ටන් එක උඩින් ගම් පල්ලෙහාට ඇදෙනකොට පිරෙන ධාරිතාවය පරිමාව. ඒ කියන්නේ පිස්ටන් එකේ TDC සහ BDC ඉහළ සීමාව සහ පහළ සීමාවට පිස්ටන් එක ඉහළ සිට පල්ලෙහාට ඇදෙනකොට තියෙන පරිමාව. ඊළඟට තව පරිමාවක් තියෙනවා පිස්ටන් එක TDC සීමාව උඩටම ආවට පස්සේ මිස්ටර්නේ දහණය වෙනවනේ සීන්ඩ හෙඩ් එකත් එක්ක හැදෙන ඒරියා එකක් තියෙනවානේ. අපි ඒකට කියනවා දහන කුටියද කම්බක්ෂන් චේම්බර් එක කියලා. ඒතර සම්පූර්ණ සිලින්ඩරයේ පරිමාව ගණනය කරන්න නම් මේ කම්බක්ෂන් චේම්බරේ පරිමාව සහ අර ඇමදුම් පරිමාව කියන දෙකම එකට ගණනය වෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ඔයාලට මම කියනවා නම් 1000cc එන්ජිමක් කියලා කිව්වත් 4 සිලින්ඩර් 1000cc නම් සිලින්ඩර් 1000cc කියලා වෙන්නේ සිලින්ඩර් හතරෙම පරිමාව. එතකොට එක සිලින්ඩර් එක 250යි. ඒ 250 ඇතුලේ සමීර තියෙනවා කොටස් දෙකක්. එකක් කම්බක්ෂන් චේම්බරේ තියෙන වොලියුම් එක සහ ඇමදුම් පරිමාව කියන කොටස් දෙකම. එතකොට වොලියුම් එක ගිහිල්ලා හිර වෙන්නේ සම්පින්න පහරදී කම්බක්ෂන් චේම්බර එක නම් කම්බක්ෂන් චේම්බරේ පරිමාව කොච්චර අනුපාතයක් තියෙනවද සම්පූර්ණ සීන්ඩ පරිමාවට කියන එක තමයි සම්පින්න අනුපාතය කියලා ගණනය කරන්නේ. දැන් සම්පින්න අනුපාතය වැඩි වෙනකොට සමීර වෙන්නේ පෙට්‍රල් ඉක්මනටපත් වෙන්න බෑ. වෙන්න ඕන එකම දේ තමයි පෙට්‍රල් ඔක්ටේන් වැලියු එක වැඩි වෙන්න ඕන. සම්පීඩන අනුපාතය අඩු එන්ජින් වල ඔක්ටේන් අනුපාතය අඩු වෙන්න ඕන. එතකොට දැන් වාගාව තියෙන සම්පීඩන අනුපාතය මත අපිට පෙට්‍රල් ගහන්න තීරණය වෙන්නේ නිෂ්පාදකයාගේ තියෙන අර පොතේ යැදීලා තියෙන දත්ත මත. අපිට ඕන විදිහට තීරණය කරන්න විදියක් නැහැ. ඒක එකක්. හැබැයි ඉරෝ රෑන්ක් එකත් පෙට්‍රල් මැච් වෙන්න ඕන. ඒතර ඒක ඕනස් මැනුවල් එකේ තියෙන මොන අනුපාතයේ පෙට්‍රල්ද ගහන්න ඕන කියලා. හැබැයි මොන අනුපාතයේ පෙට්‍රල් ගැහුවත් එන්ජින් ක්‍රියාත්මක වෙනවා කියලා හේතුව තමයි එන්ජින් වල පාවිච්චි කරන නවීන වාහනවල තියෙන ඉලෙක්ට්‍රොනික පාලන පද්ධතිවල ක්‍රියාකාරී. ඒ කියන්නේ 92 තිබුණ එකට 95 පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නයක් නෝ දීර්ඝ කාලීන. එකට 92 පාවිච්චි කරා. කෙටි කාලීන ප්‍රශ්නයක් නැහැ. හැබැයි දීර්ඝ කාලීන ප්‍රශ්නයක් වෙනවා. ඒකේ හේතුව තමයි ඒක රිකවරි කරගන්නේ. ඒක කම්බක්ෂන් එක කම්ප්ලීට් වෙන්නේ නැහැනේ. ඒක රිකවර් කරගන්නේ වාහනේ තියෙන එමිෂන් කන්ට්‍රෝලින් සිස්ටම් වලින්. ඔව්. ඒක කාලයත් එක්ක කියනවනේ මගේ මේ ගහලා පෙට්‍රල් කොලිටිනරි පෙට්‍රල් ගහලා ඩීසල් ගහලා
මගේ මේ බට උණු වුණා කියලා කියනවානේ. එහෙම කතා මම අහලා තියෙනවා. නෑ, ඒක වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වෙන ප්‍රශ්නයක්. මං කියන්නේ මේ ඒක නිසා වෙන දේවල් නෙවෙයිනේ. මම මේ සාමාන්‍ය විවාහයේ කතා වෙන කියන දේවල්. මදුරංගේ එහෙම කතා අපි අහලා තිනවනේ නේද? මේම උණු වුණා කියලා කියනවා. කට්ටිය කියනවා එහෙම. ඒක සමීර වෙන ප්‍රශ්නයක්. වෙන ප්‍රශ්නයක්. ඒගොල්ලන්ට හිතෙන දේවල්. ඒක වෙන ප්‍රශ්නයක්. හැබැයි මෙහෙම ගත්තා කියනවා. දැන් උදාහරණයක් ඉදිරිය ගන්නකො. 92 පෙට්‍රල් ගහලා හොඳට පෙට්‍රල් කරන කෙනෙක් කියමු. ඔව්. ඒ කෙනෙක් 95 පෙට්‍රල් ගන්න. ඔව්. හැබැයි යාගේ වාහනේ කරන මයිලේජ් එකට වඩා 92 පෙට්‍රල් ගහුවා මයිලේජ් එකක් කරන්න පුළුවන්. ඒත් එයා හිතනවා මට 92 95ට 92 ගහන එක ලාභයි නේ. ඔව්. ඒකට හේතුව වාහනේ තියෙන පරිගණක පාලන පද්ධතියෙන් අර දහණය නොවන කාබන් ටික නැවත ගෙනල්ලා දහණය කරන EGR පද්ධතිය හරහා. ආ. ඒතොර එයා හිතනවා මේක 92ම ගහන එක මම හොඳයි කියලා. හැබැයි සමීර EGR පද්ධතිය සක්‍රීය ක්‍රියාකාරීත්වය නිසා කාලයත් එක්ක ඊජර් පද්ධතිය ඩැමේජ් වෙනවා. ආ.තර 92 න් ලැබපු ලාභේ එයාට වැය වෙනවා නැවත ඊජර් පද්ධතිය හදන්න ගියාට පස්සේ. Thank you very much.